සුබ දවසක් ඔබ හැමෝටම Dim's Kitchen Plus Journey එකට ආපු ඔයගොල්ලෝ සෑම දෙනාම මම ආදරෙන් පිළිගන්නවා. අද මම මගේම රෙසිපි එකකට හදනවා රසවත් පතෝල කරියක්. මම ඉන්න රටේ පතෝල හොයාගන්න ටිකක් අමාරුයි. ඉතින් කාලයකට පස්සේ තමයි පතෝල කරලා හම්බුනේ. මගේ වීඩියෝ එක බලලා කරුණා කරලා ලයික් එකක් දාලා කමෙන්ට් එකක් කරන්න අමතක කරන්න එපා. ඒ වගේම මගේ Dim's Kitchen Plus Journey එකට subscribe කරන්නත් අමතක කරන්න එපා. දැන් බලමු මොනවද ඕන කරන අමුද්‍රව්‍ය කියලා. මෙතන තියෙනවා ග්‍රෑම් 300ක් විතර පතෝල. මම පතෝල කරලා හොඳට සෝදලා පිටත උඩ පොත්ත පිහියකින් කූරු ගහලා ඉවත් කරා. ඊට පස්සේ පතෝල කරලා පළලා දෙකට කපලා ඇටත් ඉවත් කරගත්තා. ඊට පස්සේ පොඩි රවුම් කෑලි වලට කපා ගත්තා. ඒ වගේම මෙතන තියෙනවා මම අල ගෙඩියක් සුද්ධ කරලා පිට පොත්ත සුද්ධ කරලා පොඩි කෑලි වලට කපා ගත්තා පොඩි අල ගෙඩියක්. ඒ වගේම තියෙනවා මෙතන ලුණු ටිකක් උමලකඩ ඒ වගේම තුන පහ කුඩු තේ හැඳි දෙකක් විතර කහ කුඩු තේ හැඳක් ඒ වගේම තියෙනවා මිරිස් කුඩු තේ හැඳි භාගයක් විතර ඒ වගේම උලුහාල් තේ හැඳි භාගයක් මෙතන තියෙනවා එතකොට සුදු ලුණු බික් 4ක් පමණ මම කෑලි වලට කපා ගත්තා ඒ වගේම කුරුඳු පොඩි කෑල්ලක් ලුණු අවශ්‍ය ප්‍රමාණයට ඒ වගේම තියෙනවා මම මෙතන පොල් කිරි කෝප්ප 1ක් පමණ ඒ වගේම මම පාවිච්චි කරනවා ඉලවලු තෙල් මේස හැන්දක් පමණ. දැන් බලමු අපි කොහොමද මේක හදන්නේ කියලා. ඉස්සෙල්ලා මම මගේ ලිප දාගන්නවා. සමාවෙන්න පොඩි සත්. ඊ දැන් මම තෙල් ටිකක් දාගන්නවා. තෙල් ටිකක් තිහක් විතර රත් වුණාන් පස්සේ මම එකට මේ ඔක්කොම කලමනා ටික දාගන්නවා අලයි පතෝලයි ඇර පොඩ්ඩක් කලවම් කරනවා එක චුට්ට මම තියෙන්නේ අඩුම ගින්දරේ වගේම මට අමතකුණා කරපිංච කෑල්ලකුත් දාගන්න ඔයගලන්ට තියෙනවනම් එක තියෙන්නේ මඩු ගින්දරේ තියන්නේ පොඩ්ඩක් මිනිත්තු 30 30ක් විතර පොඩ්ඩක් ඉතින්ද තියන්න පස්සේ මම ඒකට අල ටික දාගන්නවා පොඩ්ඩක් කලවම් කරන්න මිනිත්තු අක් පමණ තියන්න සුළු ගින්දරේ තියන්නේ මේක තැම්බෙන්න ඕන හින්දා ඊළඟට මම මේකට පතෝල ටික දානවා හොඳට කලවම් කරන්න මේක පොඩ්ඩක් වහනවා පොඩ්ඩ වෙලාවක් මිනිත්තුවක් විතර බැදෙන්න දෙනවා
පස්සේ මම මේක ආපහු හොඳට කලවම් කරනවා. දැනටම හරිම සුවඳයි මෙතන. එකක් පහල තියනවා පහු. මිනිත්තුවක් පමණ. පස්සේ මම එකට කලින් පිලේල කරගත්ත පොල් කිරි දානවා. මෙතන මම කෝපයක් විතර දැන්ට දාලා තියෙන්නේ. ඕනට ඉතනවා නම් මදි වගේ නම් ඕනම් උණු වතුර, උණු මද රස්නේ වතුර ටිකක් දාන්න මම පොඩ්ඩක් දානවා මද රස්නේ. පතවල වලින් සාමාන්‍යයෙන් වතුර උණනවා. නේද මම පොඩ්ඩක් තව පොඩ්ඩක් දැම්මා මද රස්න වතුර. දාලා මම දැන් හොඳට කලවම් කරනවා. මං මේක වහල තියෙනවා. සමහර වෙලාවට පොඩ්ඩක් බලන්න කිරි දාපු නිසා උතුරන් ඉඩ තියෙනවා. ඒ නිසා ඕගලන්ට ඕන නම් පොඩ්ඩක් මෙහෙම චුට්ටක් මේ විදිහට පොඩ්ඩක් ඇල කරලා තියන්න පියන. මේක මං හිතන්නේ තව තියන්න ඕනේ මිනිත්තු 20ක් පමණ, 15ක් 20ක්. මිනිත්තු 15 විතර පස්සේ බලන්න මේ ඔයාලට ලුණු ඇතිද, ලුණු මදි නම් තව ටිකක් දාගන්න. තියෙන්නේ මගේ පතෝල සහ අල කරිය. ඔගොල්ලෝ බොහොම ස්තුතියි මේ වීඩියෝ එක බැලුවට. කරුණා කරලා ලයික් එකක්, කමෙන්ට් එකක් දාලා සබ්ස්ක්‍රයිබ් කරන්න. මම තව රෙසිපි, රසවත් රෙසිපි අරගෙන එන්නම්. සුබ දවසක්.